හරි කතාවක් කියන්නද ආද ඔන්න ඕගොල්ලෝ වගේ පුංචි දියණියක් පහේ හයේ වගේ ඉගෙන ගන්න දුවක් දවසක් ගෙදර ඇවිල්ලා තාත්තත් එක්ක කී කී අඬනවා තාත්තේ මට ඉස්කෝලේ යන්න බෑ මට යන්නම බෑ තාත්තා හම ඇයි පුතේ ඉස්කෝලේ යන්න බෑ කියන්නේ ඔය ඉගෙන ගන්න ඉස්කෝලේ යන්න ඕන කොහොම කිනෝ බෑ මට යාළුවෝ ගහනවා බයිනවා අඩන් තෙට්ටම් කරනවා මට සමහර වෙලාවට කරදර කරනවා ගොඩක් වෙලාවට ඒ නිසා මට ඉස්කෝලේ යන්න බෑ කියලා කියනවා මේ පුංචි දියණියගේ මානසිකත්වයේ තේරුම් ගන්න මේ බුද්ධිමත් තාත්තා මොකද කියන්නේ තාත්තා කිනෝ හරි එන්නකෝ කියලා දුවවත් වඩාගෙන කුස්සියට ගිහිල්ලා වාජන තුනක් ගන්නවා වාජන තුනක් අරගෙන එක වාජනේ ওই වාජන තුනටම සමානව වතුර දාලා එක වාජනයකට දානවා පුතේ අල ගෙඩියක් අනිත් වාජනයට දානවා කෝපි ඇට ටිකක් තුන්වෙනි වාජනයට දානවා බිත්තර ගෙඩියක් බිත්තර ගෙඩියක් අල ගෙඩියක් සහ කෝපි ඇට ටිකක් වාජන තුනට දාලා තුනටම යටින් ගින්දර දානවා ගින්දර දාලා ටික වෙලාවක් තියලා ඊට පස්සේ මේ වාජන තුන ඇරලා පෙන්නලා ගින්දර බලන්න කියනවා මේ වාජන තුන දිහා බැලුවම දියණියත් අධ්‍යයනය කරනවා බිත්තර ගෙඩිය මොකද වෙන්නේ බිත්තර ගෙඩිය තැම්බෙනවා බිත්තර ගෙඩිය තැම්බිලා අල ගෙඩියත් තැම්බිලා කෝපි ඇට ටික ආ ඒක මුකුත් වෙලා නැහැ හැබැයි ඒකේ වතුර එක කෝපි පාට වෙලා ඊට පස්සේ අර දියණියට ලස්සනට මේ සමාජය ගැන පුතේ අපි එළියට බැස්සම මේ ගත කරන මේ ජීවත් වෙන මිනිස්සු ගැන මේ දියණියට පැහැදිලි කරලා දෙනවා කොහොමද කියන්නේ පුතේ ඔය වාජනයට දාපු වතුර තමයි අපේ මේ සමාජය වාජනය ඇතුලේ තියෙන මේ වාජන තුනේම ඇතුලේ තියෙන අපේ මේ සමාජය එතකොට ඕක යටින් දාපු ගින්දර ඔය සමාජයෙන් අපි දෙන විවිධ පීඩන පිළිහැර සහ අභියෝග පැහැදිලිද අපේ ජීවිතේන අභියෝග සහ කරදර දුක් සියල්ල ගින්දර එතකොට අර ජීවිතේට අපේ මිනිස්සුන්ට අපි හැමෝටම පීඩනයක් මේ සමාජයෙන් ඉල්ල දෙනවා එතකොට මොනවාද මේ අල ගෙඩියයි බිත්තර ගෙඩියයි කෝපි ඇට ටිකයි ඒ තමයි මිනිස්සු ඒ සමාජයේ ඉන්න මිනිස්සු එතකොට තාත්තා උන දැන් දුවට පැහැදිලි කරනවා පුතේ අල ගෙඩිය කියන්නේ බොහොම දරදඬු ශක්තිමත් ඝන දෙයක් හැබැයි මේ සමාජයේන මේ ගින්දර නැමැති සමාජයේන සමාජයෙන් එන බලපෑම ඉස්සරහදී අර සවිශක්තිමත් අලගෙඩිය මෘදු මොලොක් වෙනවා එන සමහර මිනිස්සු සමාජයෙන් එන යම් යම් බලපෑම් වලදී මෘදු වෙනවා එයාගේ ජීවිතය අවිනස් කරගන්න ඊට පස්සේ බිත්තර ගෙඩිය ඊටාම මෘදු මොලොක් එකක් බිත්තර ගෙඩිය තට්ටු කරලා කැඩුවොත් බිත්තරේ මොකද සාරයක් තියෙන බිත්තර සාරුමේ තියෙන දියර જાතියක් තියෙන හැබැයි මේ සමාජයේ බලපෑම් වලදී සමහර මිනිස්සු ඉන්නවා බිත්තර ගෙඩිය වගේ ඝන වෙනවා රුදුරු රෞද්‍ර මිනිස්සු වෙනවා ඒ වගේ මිනිස්සු සමාජ බලපෑම් වලදී වෙනස් වෙනවා ඊට සාපේක්ෂව තවත් සමාජ පිරිසක් ඉන්නවා මෙන්න මේ කෝපි වගේ මොකද්ද කෝපි කෝපියට කිසිම දෙයකද වෙනස් වෙන්නේ නැහැ මොකද උනේ සමාජ වෙනස් වුණා වතුර කියන්නේ සමාජනේ මේ සමාජ කෝපියට අනුව වෙනස් වුණා කෝපියකේ රසය මේ සමාජගත වුණා අපි වෙන්න ඕනේ මෙන්න මේ කෝපියට වගේ මිනිස්සු ඒ හේතුව අපෙන් දෙයක් සමාජයට දීලා සමාජය අපිට අනුගත කරගෙන සමාජ වෙනුවෙන් අපි යමක් කරන්නේ සමාජෙන් වෙන බලපෑම් ප්‍රශ්න කරදර බාධක සියල්ල අපි ශක්තිමත්ව මුණ දෙන්න ඕන දුවේ ඔයා හිට ඉස්කෝලේ යන්න ගිලේ හැමෝත් එක්කම සාවධානව ඉන්න බොහොම ශක්තිමත්ව විරිය දියණියක් විදිහට ජීවත් වෙන්න එතකොට ඔයාට අනු මේගොල්ලෝ හැඩගැසෙන්නේ. ඔයා මේ සමාජ බබලවන රසවත් කරන කෝපි වගේ රසවත් කරන චරිතයක් වෙන්න කියලා අර දියණියගෙන් ඔළුව හදලා ඒ දියණියට ඉස්කෝලේ යන ආසාව ඇති කරලා සමාජයේ ගුණවත් උගත් දරුවෙක් වෙන්න ඒ තාත්තා බොහොම කුංචි උදාහරණ කීපකින් ළමයට උදාහරණ සැපයුවා. ළමයට ජීවිතය කියලා දුන්නා. ඔබටත් කියන්න දෙන්නේ ඕකම. ඔබට මේ සමාජ විවිධ තැන්වලදී විවිධ අවස්ථාවලදී කරදර බාධක දුක් ගැට එල්ලගෙන ඒ හැම අවස්ථාවකම මේ කතාව මතක් කරගන්න. සර් කියපු කතාව මතක් කරගන්න. මතක් කළේ හැම අවස්ථාවකදීම ඔයා මොකද කරන්නේ? ශක්තිමත්ව මුණ දෙන්න ප්‍රශ්න සියල්ලටම ශක්තිමත්ව මුණ දෙන්න. ඔයා සාධාරණ ගුණවත් දරුවෙක් විදිහට ගොඩ නැගෙන්න.
එතකොට ඒ සියල්ලම ඔබ වටා ගොඩනගී වී සියලු දෙනා ඔබත් එක්ක එකතු වේ දැන් ඉගෙන ගත් තම තමයි කෙනෙකුගේ වත්කම ගුණ නුවණ දැක්කම ඔබට සලකයි රටේ ඔක්කොම හරි අපි පාඩමට එමු මොකක්ද අද පාඩම